මට කියන්න පුළුවන් 2025 ආර්ථික ක්‍රියාදාමය යන්නේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ IMF ආකෘතිය ඇතුළෙම තමයි. ඒකෙන් එළියට යන්න හැකියාවක් නැහැ කියන එක තමයි විශේෂයෙන්ම මේ වෙනකොට අපිට පෙනී ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්ති අඛණ්ඩතාවය, ඒ කියන්නේ ඒකේ වචනේ මෙහෙමයි, ප්‍රතිපත්ති අඛණ්ඩතාවයක් තියනවාද කියන එක බලන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඒ අර පොලිසි කන්ටිනියුේෂන් එකක් තියනවාද කියලා බලන්න අවශ්‍යයි කියලා. ඒ නිසා මට හිතෙන්නේ මේක ඊටාම පැහැදිලි ආණ්ඩුවට ආර්ථිකමය වශයෙන් අලුත් දේවල්, ලොකු දේවල්, අර එකඟ වෙච්ච පළල් අදහස්, විප්ලවීය මාවත් තෝරන්න අමාරුයි 2025 ඇතුලේ කියලා. ඒ නිසා ඒක අපි අර මුලින්ම කිව්වා වගේ අපි ආණ්ඩුවේ ජනමතය ආණ්ඩුව ලැබුණයි කියන එක පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට එකඟ නැහැ. නමුත් ජනතාව එහෙම ලබා දීලා තියෙනවා. අපි ඒකට කුහක නැහැ. අපි ඒක කියනවා. හැබැයි ඒ ජනමතය ලබා ගන්න ඉදිරිපත් කරපු වැඩසටහන සහ මේ වසරෙත් ලබන වසරෙත් ආර්ථිකමය වැඩසටහන එකක් නෙමෙයි දෙකක් කියන එක පැහැදිලි කරන්න අවශ්‍යයි කියන එක තමයි අපේ අදහස. ඉතින් මෙන්න මේක සමාජය තුළ දැන් මේවා දේශපාලන සංවාදයට වැදගත් කරුණු. අපි කිසිම උපාදූප හරි නැත්තම් කාට හරි අපහාස වෙන වැරදි සහගත ලෙස සාකච්ඡා කරන අය නෙමෙයි. අපි දේශපාලනය කරන්නේ එක්තරා වැදගත් සීමාවක් ඇතුළේ. ඒ නිසා ඉතාම පැහැදිලිව ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ආණ්ඩුව කෙරෙහි මතුවෙනවා.